අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. ආයිබෝන් සියලුම මාධ්‍යවේදී හිතවතුන්ට සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. මම පරිසර හා සබඳතා මධ්‍යන මධ්‍යස්ථාන වෙනුවෙන් කාරක සභික දිමුතු සඳරුවන් ධර්මසිරි. අපි දන්නවා ලංකාවේ අලි ඇතුන් කියන්නේ ලංකාවේ උරුමය රඳා පවතින දම්බැලේ එක පුරුකක්. ඒක නිසා අලි ඇතුන් අපිට ඉතාමත් වැදගත් සාධකයක් වෙනවා ලංකාවේ පරිසර පද්ධතියට සහ ලංකාවේ පැවැත්මට. ලංකාවේ අලි සංගණනයක් සිදු කළේ මුලින්ම 2011 වසරේදී. ඒ අලි සංගණනයේදී අලි ගහණය 5879ක් ලෙස තමයි සංඛ්‍යා දත්ත වාර්තා කරලා තිබුණේ. නමුත් වර්තමානයේ වන විට එය 3000කට වඩා අඩු ප්‍රමාණයක් දක්නට ලැබෙන බව අපිට මේ වන විට නිරීක්ෂණය කරපු සංඛ්‍යා දත්ත අනුව පෙනී ගොස් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ අලි කැලෑවලට කොටු කිරීම සඳහා පසුගිය රජයන් අලිවැටවල් ඉදිකරා. අලිවැටවල් ඉදිකිරීම හා නඩත්තුවට පසුගිය වසර දෙකේදී කෝටි 228ක් වැය කර තිබූ බව විගණන වාර්තාවක සඳහන් වෙනවා. ඒ වගේම ඒ විගණන වාර්තාවේ සඳහන් වෙනවා, 2022 විගණන වාර්තාවේ සඳහන් වෙනවා, මේ අලි වැටවල් ඉදිකරාට අලි මිනිස් ගැටුම අවම වී නැති බව. ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී විදුලි වැට සඳහා කෝටි 125ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම විදුලි වැට කිලෝමීටර් 4756ක් ඉදි කරලා තිබෙනවා. ඒ වගේම විදුලි වැටේ නඩත්තුවට කෝටි 103ක් වැය කරලා තියෙනවා. කෙසේ නමුත් විගණන වාර්තාවේ සඳහන් වෙන්නේ මෙතරම් මුදලක් වියදම් කර වැය කර විදුලි වැට ඉදි කරත් අලිමිනිස් ගැටුමට නිසි විසඳුමක් ලැබී නැති බවයි. කොහොම හරි නිදහසෙන් පසු වසර ගණනාවක් තුළ ලංකාවේ සිදු අලිමරණ ගැන බලනකොට 2023 තමයි වැඩිම අලිමරණ ගණනක් අපට මේ වන විට නැවත වාර්තා වෙන්නේ. 2023 අලිමරණ 474කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිදු වී තිබෙන බව සංඛ්‍යා දත්ත අනුව අපට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අලිමිනිස් ගැටුමෙන් 2021 අලි ඇතුන් 375ක් මිය ගිහිලා තියෙනවා. ඒ වගේම මිනිස් ජීවිත 142ක් අහිමි වෙලා තියෙනවා. 2022 අලි මරණ 439ක් වාර්තා වෙලා තියෙනවා. මිනිස් ජීවිත 145ක් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම 2023 මුල් කාර්තුව දෙවන කාර්තුව තුළ අලි මරණ 74ක් සිදු වෙලා තියෙනවා. ඒ අලි මරණ 74 පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. ඒ කියන්නේ කොහොමද උනේ කියලා කිසිදු සඳහනක් නැහැ. ඒ වගේම ඒ දෙවන කාර්තුවේ සිදු අලි මරණ 49ක් සිදු වෙලා තියෙන්නේ වෙඩි තැබීම් වලින්. ඒ වගේම විදුලි සැර වැදීම් වලින් අලි මරණ 36ක් සිදු වෙලා තියෙනවා 2023 දෙවනි කාර්තුව වෙද්දී. ඉතින් මේ විදිහට බලනකොට 2023 සෑහෙන අලි මරණ ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. ඒ අලි මරණ කොහොමද සිදු වුණේ කියලා කිසිදු සඳහනක් නැහැ, පරීක්ෂණයක් සිදු කරලා නැහැ. ඉතින් මේ තත්ත්වය පාලනය කරන්න දේශපාලන අධිකාරිය සහ බලධාරීන් සිදු කරන්නේ අලි එක තැනකට කොටු කරලා අලි වැටක් ඉදිකිරීම. නමුත් ඔවුන්ට එතනින් එහාට ගිහිල්ලා කිසිදු විසඳුමක් මේ වන විට මේ සඳහා ලබා දීමට නොහැකි වෙලා තියෙනවා. අලිමිනිස් ගැටුමට ස්ථීර විසඳුමක් සොයා ගැනීමට අපහසු කාර්යයක් වුණත් මේ මොහොතේ අලිමිනිස් ගැටුමට සහ මේ අලි ගහණය රැක ගැනීමට ස්ථීර විසඳුමක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ස්ථීර විසඳුම් අවශ්‍ය වන බව තමයි සබඳතා පරිසර හා සබඳතා අධ්‍යන මධ්‍යස්ථානය පවසන්නේ. බොහොම ස්තුතියි. මම පරිසරවේදී රවින්ද්‍ර කාර්යවසම් ජාතික සම්බන්ධීකාරක පරිසර හා සබඳතා අධ්‍යන මධ්‍යස්ථානය. අද දවසේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2023 අවුරුද්ද ලංකාවේ සිද්ධ වෙච්ච පරිසර සංහාරයන් සම්බන්ධව තමයි අපි අද මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. එතකොට 2023 අවුරුද්ද කියලා කියන්නේ අපි දන්නවා ලංකාවේ අලි ඇතුන්ට එච්චර සුබ වුණ අලුත් අවුරුද්දක් නෙමෙයි. මොකද 1948 පස්සේ ලංකාවේ වෙච්ච වැඩිම අලි මරණ සංඛ්‍යාව වාර්තා වෙන්නේ 2023 අවුරුද්දේ. ඒක 474ක් අලි මරණ වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ 474 නිකං ස්වභාවික මරණ නෙමෙයි, මේවා අලි ඝාතන විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද
වෙනදා නම් අලියෙක් මරණට පස්සේ අපි දන්නවා පශ්චාත් මරණ පරීක්ෂණයක් කරලා වනසත්ව අවශ්‍යතා ආඥා පනත අනුව ඒ මරණයට පත් කරන්න උපකාර වෙච්ච පුද්ගලයන්ට දඬුවම් දෙනවා ඔවුන්ව වනසත්ව උක්සරතා ආඥා පනතට අනුව ඔවුන්ව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු කරනවා නමුත් මේ අවුරුද්ද සුවිශේෂී වෙන්නේ 2023 අවුරුද්දේ ආණ්ඩුව මැදිහත් වෙලා අලි මරණ සිද්ධ කරපු අවස්ථා අපිට දැක් ගන්න හැකියාවක් තියෙනවා එතකොට අලි මිනිස් ගැටුමට රජය පියවරක් ගන්නේ නැතුව ඒ විනුවට අලිඝාතනය කරලා ඔවුන්න මේ භූමියෙන් තුරන් කරන ක්‍රියාවලියක් තමයි අද වෙද්දි කරගෙන යන්නේ. ඒක තවත් ඔප්පු කරන කාරණයක් තමයි අපි දන්නවා 2023 12 1 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව ඔවුන් ලිපියක් නිකුත් කරනවා. මේ ලිපිය නිකුත් කරන්නේ ජනකාන්ත සිල්වා මහත්තයාගේ අත්සනින් සහිතව අලි මිනිස් ගැටුම අවමකරනද ඔවුන් ගන්න යෝජනා සම්බන්ධව තමයි මේකේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේකේ බොහොම පැහැදිලිව කියනවා ආණ්ඩුව මිනිස්සුන්ට බදු ගහනවා වගේ මෙන්න මේ අලි මරණ මිනිස්සුන්ට නැත්නම් අලි ඝාතකින්ට ගාණක් නැත්නම් බද්දක් ගහලා ඒක ආණ්ඩුවට අය කරනවා කියලා. එතකොට මේකේ පැහැදිලිවම කියනවා වනසත්ව උක්සලතා ආඥා පනතේ 3 වගන්තිය, 6 වගන්තිය, 19 වගන්තිය, 20 වගන්තිය සහ 30 වගන්තිය සංශෝධන පිළිබඳ සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවේදී මෙම වගන්ති අන්තර්ගතව පවතින වන වනසතුන් මරණයට පත් කිරීම සම්බන්ධව ක්‍රියාත්මක වන දණ්ඩ නීති ගාස්තුව සංශෝධනය කිරීම සම්බන්ධව සාකච්ඡා කළා කියලා. එතකොට වෙන කිසිඳු පියවරක් ගන්නේ නැතුව මේ අලි මරණ පුද්ගලයින්ගේ ගාස්තුව වැඩි කරලා ඒ අලි මරණ පවත්වාගෙන යන්නත් ඔවුන්ගෙන් ගාණක් ආණ්ඩුවට අය කර ගැනීම වෙනුවෙන් තමයි මේ පාර්ලිමේන්තුව තුල පවා ආංශික කාරක සභාවේ සාකච්ඡාව පවත්වලා තියෙන්නේ. එතකොට අලි සංරක්ෂණය වෙනුවෙන් කිසිදු පියවරක් ගන්නේ නැතුව ඔවුන්ගේ ඝාතන වලින් පවා ආණ්ඩුව මුදල් හම්බ කරන්න උත්සාහයක් තමයි මේකේ දරන්නේ. එතකොට ආණ්ඩුව මැදිහත් වෙලා පළවෙනියෙන්ම 2023 අවුරුද්දේ මේ අලි මරණ සිද්ධ කරන්න ඔවුන් තමන්ගේ සහයෝගය ලබා දුන්නා කියන එක බොහොම පැහැදිලිව අපිට පෙන්වන්න පුළුවන්. එතකොට අපි 2014 අවුරුද්දේ ඉඳන් 2023 12/31 දක්වා ගත්තොත් එහෙම අලි 3313ක් මේ භූමියෙන් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජනවාරි පළවෙනිදා නැත්තම් ඊයේ 2024 ජනවාරි පළවෙනිදා රඹෑව ප්‍රදේශයේ ජීවත් වෙච්ච ඇතෙක් ඝාතනයට ලක් වුණා, මැරුණා. එතකොට මේ දවසට එකාගානෙත් සහ ඊට වැඩි ප්‍රමාණයකුනුත් ලංකාවේ අලි ඇතුන් විනාශ වෙන්න පටන් අරන් තියෙනවා. කොහොම වුණත් මේ අලි ඇතුන් විනාශය නවත්ත ගන්න ආණ්ඩුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම නැත්තම් මේ වගකිවේ යුතු ආයතන කිසිදු පියවරක් ගන්නේ නැති බව අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙන කාරණයක්. එතකොට ඒ අලින්ගේ නිජ භූමි ආරක්ෂා කරන්නවත් පියවර ගන්නේ නැහැ ආණ්ඩුව. ඒකට හේතුව තමයි අපි දන්නවා 2021 අවුරුද්ද, 2022 අවුරුද්ද, 2023 අවුරුද්ද කියන මේ අවුරුදු තුන තුළ එක දවසකට අක්කර 60 ගාන විතර ලංකාවේ භූමියෙන් තුරන් වෙලා තියෙනවා වනාන්තර ඉඩම්. එතකොට මේ වනාන්තර ඉඩම් 2021 සහ 2022 කියන අවුරුදුවල මේ තියෙන දත්ත අනුව හෙක්ටයාර් 134,362ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික ආයතන වලට පවර්ලා තියෙනවා. එතකොට දිනෙන් දින ලංකාවේ වනාන්තර විනාශ වීමත් මේ වෙද්දි සිද්ධ වෙනවා බොහොම ආණ්ඩුවේ සැලසුමකට අනුව. එතකොට එක දවසකට අක්කර 65ක් නැත්නම් අක්කර 60ක් 65ක් අතර ප්‍රමාණයක් ලංකාවේ වනාන්තර විනාශ වෙනවා. එක දවසකට එක අලිය ගානේ මැරෙනවා. මේක දකුණු ආසියාවේ පරිසර ඛේදවාචකයේ ඉතාමත් බරපතල ප්‍රශ්නයක් තමයි අද වෙද්දි මේ ලංකාව තුළ අපිට දැක් ගන්න හම්බෙන්නේ. ඒ හින්දා අපි පරිසරවේදීන්ට රජයට බල කරලා කියලා සිටින්නේ මේ ලංකාව කියන්නේ කුඩා දූපතක්. ලංකාවට සංචාරකීන් එන්නේ මේ දූපතේ තියෙන සුන්දරත්වය අලි ඇතුන් ඇතුළු සත්ව ප්‍රජාව බලන්න. එතකොට මේ වනාන්තර ටික නැති වෙලා ගියොත්, අලි ඇතුන් ටික නැති වෙලා ගියොත් මේ රටේ සංචාරක කර්මාන්තය තවදුරටත් අපිට කරගෙන යන්න බැරි වෙනවා. මිනිස්සුන්ට ආදායම් මාර්ග නැති වෙනවා. එතකොට රජයට ඕන වෙන්නේ මෙන්න මේ පරිසරය, මේ දූපතේ විනාශ කරලා, මේ රටේ තියෙන සුන්දරත්වය විනාශ කරලා, අලි ඇතුන් ඝාතනය කරලා, අලි ඇතුන් නැත්නම් මේ අලි මිනිස් ගැටුමට විසඳුමක් හොයනවා වෙනුවට ඔවුන්ව ඝාතනය කරලා 500ක් පමණ ඉතුරු වුණාට පස්සේ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් කරන එකද කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවට දානවා. ඒ හින්දා 2023 අවුරුද්ද කියලා කියන්නේ රජයම මැදිහත් වෙලා දැවැන්ත පරිසර විනාශයක් කරපු අවුරුද්දක්. එතකොට මේ අවුරුද්දේ මේ වෙච්ච පරිසර සංහාරයේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ කියන චෝදනාව අපි ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට, ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරිසර අමාත්‍යාංශයට අපි කරනවා.